तमन हेट दिने कोलंब हाइट पिटिये पेवैत्वीमट सलसुम क्रैती रैलियट राजियन बाधा एलुवेमिन पवतिन बवट एकापद विपक्षय चोदना करनवा अद कोलंब दीपवती प्रवृत्ति साकच्छावकट एक्वमिन एकापद विपक्ष नियोजितेन विदुली अर्बुदय सह इंडियन ऑयल समागम संबंधयेन्द अदहस पल कला මේ වෙනකොට ජනතාවගේ සහන කපන ආණ්ඩුව IOC සමාගමට මාසික ලාභය පමණක් දෙනවා රුපියල් බිලියන 1.1ක්. දැන් අපේ රටේ ආර්ථිකය ගැන තීන්දුව ගන්න ඉන්දියාවේ කැබිනට් එක. දැන් ඉන්දියාව අපට හදිසි දැනක් දෙන්න යනවා මාස 3කට. ඇයි? මේ සල්ලි ඉන්දියාවට ගෙනියන්න හදන හින්දා. ගොවියට පොහොර ටික දී ගන්න බෑ. වීවලට සහතික මිල දී ගන්න බෑ. ජනවාරි මාසේ 8 වෙනිදා මේ ආණ්ඩුව පෙරලන්න උදව් කරාට වියදම් කරාට දොළපෙදේ නිදීම තමයි මේ ආණ්ඩුව කරන්නේ. අපි හෙට කරන මේ ජයග්‍රහයේ රැලියට නොයෙකුත් බාධා මේ වෙනකොට පැමිණෙනවා. සියලුම පළාත් සභාවල පුජ්‍යලික බස්රත බාරව ඉන්න අමාත්‍යංශයෙන් යවලා තියෙන නියෝගයක් කිසිම බස්රතයකට විශේෂ බලපත්‍රයක් දෙන්න එපා. මොකද්ද මේ කරන්නද? පොලිසිය දාලා අර එන බස්රත ටික නවත්තලා මිනිස්සුන්ගේ විරෝධය නවත්තන්න දැඩි පියවරක් ආණ්ඩුව ගන්නවා. ලංකාවේ කිසිම දවසක ට්‍රාන්ස්ෆෝමර් එකක් පුරවයි කියලා කෙනෙක් ගැහුවා කියලා විදුලි ලයින් එකකට ලංකාවම විදුලිය බිඳ වැටෙන්නේ නැහැ. එකතැනක යම්කිසි ප්‍රශ්නයක් වුණා නම් ඉතුරු පද්ධතියම කපලා දාලා ආරක්ෂා කරනවා. ඒ රටේම බිඳ වැටීමක් වෙන්නේ නැහැ. නමුත් ඒකට රජයක් විදියට මේකේ වගකීම බාර ගන්න ඕනේ. මෙහිදී මාධ්‍යවේදීන් විමසුවේ හෙට රැලියට සහභාගී වූවොත් විනය පරීක්ෂණවලට මුහුණ දීමට සිදුවන්නේද යන්න පිළිබඳවයි. අපි හෙට කරන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී රැලියක්. ඉතින් එක්සත් ජාතික පක්ෂ විරෝධී රැලියක් පවත්වන අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය පරීක්ෂණයක් පවත්වනවා නම් දෙයියන්ගේම පිටයි. මේ දක්වා අපට දැනුම් දීමක් කරලා නැහැ. එතුමා අපට දැනුම් දීමක් කරත් අපි එතුමාට නැවත පෙරලා දැනුම් දෙන්න තියෙන්නේ මේ UMPA ගෙදර යවන පළවෙනි වෙඩිමුරේ. පැය 24න් මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ඔලුගඩි වෙනස් කරන්න විතරයි තියෙන්නේ. අපට 96ක් තියෙනවා. හිරු ටීවී සලකුණු ප්‍රෝග්‍රෑම් එකේදී විමල් විරාංශ මහත්මයා ප්‍රකාශ කර සිටියා කමිෂන් ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයෙක්ගේ දුවක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි CSN නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීලෙසු කටයුතු කළ නිශාන්ත රණතුංග අද අපමත මුදා හැරුණා. ඒ ඔහුගේ ප්‍රතිශෝධිත අපායදුම් පත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර නිශාන්ත රණතුංගගේ සොහොයුරෙකු වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග අද කොළඹ මහාධිකරණ පරිසරයේදී මාධ්‍යවේදීන්ට තර්ජනය කර තිබෙනවා. सीएसएन नालिकावे प्रधान विधायक निलधारी लेस कटयुतु कर निशांत रणतुंगगे अप आयदुम पत अद वस्नाहिर पलात महाधिकरणयेदी सलका बेरुणा मेम अवस्थावर निशांत रणतुंगगे सोहोयुरेकु वन श्रीलंका वराय अधिकारी सभापति धम्मिक रणतुंगद पेमिन सिटिया केसे वेत तेम अवस्थाव आवरणय करमिन सिटि माध्यवेदीन वेत पेमिनी धम्मिक रणतुंग माध्यवेदीन्ट बेनवेदुने ओहुगे छायारूपगत बवट चोदना करमिन माध्यवेदीन्ट तर्जनय करन अतरतुर ओहु माध्यवेदीन्गे छायारूपद लबा गत्ता. प्रश्न श्रीलंका वराय अधिकारी सभापति धम्मिक रणतुंग वराय नाविकट मत अर्जुन रणतुंग महता सोहयूरे मेत्र निशांत रणतुंगे आयुधुपत सलखा बेलू महाधिकरण बेन एमसीबीएस मोराय महता पवसुवे मे पुदेपल पणतट आयत नोवन वेवीन अपायधुपत पिलगा बबाय एन अपलभाग नियम संधा अपायधुपत कड़ूल महेश्वर अधिकरण मिते मुकृति बेनवा एनो पसरो निशांत रणतुंगे अपायधुपत कड़ूल महेश्वर अधिकरण पत्कलात्र अपमत मुदाहरण
මෙතර වරාය අධිකාරිය සභාපතිවරයා මාධ්‍යවේදීන්ට කළ තර්ජනය පිළිබඳව අද අවස්ථා කිහිපයකදීම විවිධ අදහස් පළ වුණා. මාධ්‍යවේදීන් කරන්නේ තමන්ගේ රාජකාරීමේ කටයුත්තක්. එවැනි නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීම හෝ තමන්ගේ රාජකාරියට බාධා කිරීම අපේ නීති ඉදිරියේ වරදක්. ඒ නිසා එවැනි කටයුත්තක් යම්කිසි පුද්ගලයෙක් සිදු කර තිබෙනවා නම් ජනතාවට තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතියටත් ඒ මාධ්‍යවේදියාගේ පෞද්ගලික නිදහසටත් ඔහුගේ ආරක්ෂාවටත් තර්ජනයක් සිදු වෙනවා. මේක තමයි ඉතින් යහපාලනේ මේ මාධ්‍ය නිදහස. දැන් සුදුහැන් ගැන නෙමෙයි කතා කරන්නේ දැන් කෙලින්ම එලිපිටම මාධ්‍යකරුවන්ට තර්ජනය කරනවා. ඉතින් මේවා සම්පූර්ණ වැරදි. මේව තරයේ අපි හෙලා දකිනවා. ධම්මික රණතුංග කියන පුද්ගලයා මහත්ය කියන්නත් ලැජ්ජයි මේ වගේ දේවල් කරනකොට. මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කරනවා. එහෙම යාර තර්ජනය කරන අයිතියක් තියනවාද? එයා කවුද? අඩු ගානේ වරාය අධිකාරිය සභාපතිවරයා වෙන්නවත් සුදුසුකමක් තියනවාද? වරාය අධිකාරිය සභාපතිවරයෙක් වෙන්න ඕන වරාය කළමනාකරණය කිරීම සම්බන්ධව දැඩුමක් තියෙන මිනිහෙක්. එහෙම එකක් මෙයාට තියනවාද කියලා අපි නම් දන්නේ නැහැ. තියනනම් එයා කියයි. ඒක ඔයා පත්කරුව මිනිහරි කියන්න ඕන. ඉතින් මේ මැරේ වගේ මාධ්‍යවේදීන්ට මරනවා කියලා තර්ජනය කරන මිනිස්සු වරාය අධිකාරිය සභාපති කරලා හරියන්නේ නැහැ. කරුණා කරලා මෙයා ගැන තීන්දුවක් ගන්න කියන එක අපි ඇමතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් කියනවා. කැලණි සරසවියේ නවක වදය.